අයිබෝන් පාරදිගේ ටෙලි නාට්‍යයේ නානායක්කාරට දැන් ගොඩක් තොරතුරු ලැබිලා තියෙන්නේ එයාගේ බොරිච්චි කියන්නේ කවුද කියන එක ගැන. ඉතින් බොරිච්චිගේ ඇත්ත නම සරණි කියලා නානායක්කාරට දැන් දැනගන්න ලැබුණා. ඉතින් මේ සරණි බැඳලා ඉන්නේ රෙහාන් අලු විහාරේ කියන එකත් දැනගත්ත නිසාම මේ රෙහාන් අලු විහාරේ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක ගැන නානායක්කාර හොයන්න පටන් ගනී. මේ නිසාම නානායක්කාරට තේරුම් යයි රෙහාන් සරණිව බැඳලා තියෙන්නේ සරණි ගැන හරියටම දැනගෙන නෙමෙයි වෙන්න පුළුවන් කියන එක ගැන. ඉතින් ඒ නිසා තමන්ව බ්ලැක්මේල් කරලා තමන්ගෙන් සල්ලි ඉල්ලපු සරණිට හොඳ පාඩමක් උගන්වන්නත් හිතාගෙන නානායක්කාර සරණිට කෝල් එකක් ගනී. ඉතින් මේ කෝල් එකෙන් නානායක්කාර සරණිට මොන වගේ දෙයක් කියයිද? නානායක්කාර සරණිට කියයි, "ඒ බුරිචි, හැතිවි, මං උඹේ හැමදේම රෙහන් අලු විහාරේ උඹ හොරෙන් කසාද බැඳලා ඉන්න මිනිහට කියනවා. එහෙම කියන්න ඕනේ නැත්තම් උඹ මට රුපියල් ලක්ෂ 5ක් දීපන්" කියලා කියයි. ඔන්න ඉතින් බණ්ඩටයි සරණිටයි එයාගේ යාළුවෝ ටිකටයි තවත් ලොකු ප්‍රශ්නයකට ළඟදීම මූණ දෙන්න සිදුවේ. ඉතින් එහෙම වුණොත් බණ්ඩ සහ සරණි මොන වගේ තීරණයක් ගනීද? බණ්ඩ හැමදාමත් වගේ එයාගේ සුපිරි මොලේ පාවිච්චි කරලා කොහොම හරි මේකෙනුත් බේරෙන්න මාර්ගයක් හොයාගනී. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්න මොනවද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඔයා තාමත් මගේ channel එක එක්ක එකතු වෙලා නැත්නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.